අය සමරන්න ඒගොල්ලෝ ඇති කරපු ඒ සමරු උත්සවය තාම නිර්දේලි සමර්ධනය කළා. ඒ කරල්ලෙනුත් අපි පිළිගන්නේ කරපු ක්‍රියාවල් කොහොමද හරි කියලා. මගේ පක්ෂයේ අන්නමලේ සහෝදරයම හැරුණා. ඒගොල්ලන් තමයි ඒගොල්ලන් වගේ කියන්න ඕන. ඒ වගේ තවත් පක්ෂවල මේ පක්ෂ හැම එකකම අයට අනතුරු වෙලා තිනවා. නමුත් ඒගොල්ලෝ යම්සි බලාපොරොත්තුවක් විමුක්ති අදහසක් උඩ කරලි ගැහුවා. තකුණේ වගේ. නමුත් ඒගොල්ලෝ ඉල්ලුවා පලස්සවත් වඩා දෙයක් ඕන. පලස්සබ ප්‍රමාණවත් නැහැ කියලා මෙන්න ඒගොල්ලෝ කරලි ගැහුවා. කට්ටියක් කෑ මැරුණා පලස්සබ එපා කියලා. අනිත් අය පලස්සබ වලට වඩා වඩා දෙයක් ඕන කියලා කරලි ගැහුවා. දැන් ඒ මඟට විරුද්ධව තම දරුණු මර්ධනයක් තියත් කළා. මේ විදිහට කටයුතු කළා කියලා. ඒගොල්ලෝ 26 වෙනිදා කියන්නේ ප්‍රභාකරන්ගේ පන්දිනේ නෙවෙයි. ඒක 26 වෙනිදා කියන්නේ ඒගොල්ලෝ විශේෂයෙන් තෝරාගත්ත සමරුන් දිනයක්. ඒ සමරුන් දිනේදී මම ලන්ඩන් වලට ගිහිල්ලා කතා කරලා තියෙනවා. ඒතර මේ කෑයි මෙහෙම මර්ධනය කළේ. ඒතර සිංහල තරුණයන්ට තියෙන අයිතිවාසිකම දෙමළ තරුණයන්ට නැත්ද? සිංහලයන් 60,000ක් විතර මැරුණා. 150,000ක් විතර දෙමළ අය මැරිලා තියෙනවා. සිංහලයන් ජනතාව වැඩි වුණත් මැරිලා තියෙන 60,000 ඒ කැරැල්ලේ 150,000ක් මැරුණා මේ කැරැල්ලේ. එතකොට ඒකට ඇයි මේ විදිහට දරුණු හිංසාවක් කළේ? මේ ආණ්ඩුව කිසිම වග විභාගයක් නැති. අර අග්‍රවිශ්කාරී තුමිය කියන ලෙසම මේ රටේ අවනීතිය ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් නිසා තමයි මේ විදිහට මේ සිංහල තරුණයන්ට එක විදිහකට සලකලා ඒගොල්ලන්ට විශාල නිදහස දීලා ඒ සමරුම් කරන්න මේ දෙමළ තරුණයන්ට මේ විදිහට ක්‍රියා කළා. ඒතර මේකෙන් පෙරෙන්නේ මේ රාජ්‍ය පුදුවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන පමණක් නෙවෙයි දෙමළ ජනතාවට විශේෂයෙන්ම මේ විදිහට විශේෂයෙන් මර්ධනයක් කිරීම සඳහා සහ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබා දීමට විරුද්ධව කටයුතු කරන රජයක් හැටියට මේ කටයුතු කරන්නේ නිසා අපි මේකට සම්පූර්ණ විරුද්ධත්වය දක්වලා මුළු රට පුරාම ජෝෂණයක් කළා. වහාම මේ ශිෂ්‍යයන් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ වෙන අගතින් පිළිබඳ ලෝකයට දැනුවත් කළ යුතුයි. I shall speak few words in English.